Uber Eats මගින් ඉදිරිපත් කරන ආදරයෙන් අවශ්‍යතා ඇති අයට අත්‍යවශ්‍ය භාණ්ඩ පරිත්‍යාග කිරීමට වේදිකාව මර්ධනයට එරෙහිව ඊයේ පස්වරුවේ විරෝධතාවයක් සංවිධානය කර තිබුණා ඒ නුගේගොඩ මන්සන්දියේදී විරෝධතාවය අතරතුර ශබ්ද විකාශන යන්ත්‍ර භාවිත නොකරන ලෙසයි පොලිසිය දැනුම් දුන්නේ කෙසේ වෙතත් එහිදී පොලිසිය හා විරෝධතාකරුවන් අතර නොසන්සුන්කාරී තත්ත්වයක් හටගත්තා රනිල් වික්‍රමසිංහල ඇවිල්ලා නැවත වතාවක් ඒ ගෝඨාභයලා කරපු දේම නැවත නැවතත් කරමින් ඉන්නවා අමු අමුවේ මර්ධනය කරමින් ඉන්නවා දැන් මිනිස්සු සාමකාමී විරෝධය පළ කරලා දැන් මෙතන සින්දු කියලා විරෝධය පළ කරන්නේ මෙතන පන්දම් පත්තු කරලා විරෝධය පළ කරන්නේ මෙතන මිනිස්සු බෝඩ් එකක් අල්ලලා විරෝධය පළ කරන්නේ දැන් මේ හතර වටේ බලන්න මිනිස්සුන්ට කන්න නැහැ කියලා සනත් නිශාන්තලා මීඩියා වලට ඇවිල්ලා කියනවා මිනිස්සුන්ට දෙවේලක් කාලා ඉන්න වෙයි කියලා පාර්ලිමේන්තුවේදී කියනවා හැබැයි මේ ඉන්න පොලිසිය 100ක් 200ක් දාලා අපි අහනවා මේවට වියදම් කරන්නේ කාගේ සල්ලිද අර එහා පැත්තේ කඳුළු ගෑස් ගහන්න ජල ප්‍රහාර ගහන්න බවුසර් ගෙනල්ලා තියෙන්නේ අපි අහන්නේ වියදම් කරන්නේ කාගේ සල්ලිද මේ සාමාන්‍ය මිනිස්සු ටිකක් එකතු වෙලා Tamange ජීවිතේ ගෙනියන්න බෑ කියන එක විරෝධය පළ කිරීමට ආණ්ඩුව දෙන උත්තරේ මේකනම් අපි කියනවා වසන්තලා හිරගත කළ දින 50යි අනීතිකව කිසිදු සාමාන්‍ය නීතියක් යටතේ නැතුව උසාවියකට ඉදිරිපත් කරන්නේ නැතුව හිරගත කළ දින 50යි ඒ දින 50ෙම වෙද්දිත් මිනිස්සු නැවත පාරට බහිනවා කියන පණිවිඩය රනිල් රාජපක්ෂලා දැනගන්න ඕන කවුට රනිල් රාජපක්ෂ මේ සෙල්ලම වහම නවත්තන්න අද දින 50ක් වසන්ත සිතමහමඳුරු ඇතුලේ තියාගෙන ඉඳලා කිසිම චෝදනාවක් නැහැ ඔප්පු කරගන්න මොකද්ද මේ කරන්නේ උඹලා ගේන්නේ මර්ධනේ මේ විදියට නම් අපි ගේන විදිය අහන්න එපා පිටියෙන් හරි මැටියෙන් හරි අපේ විරෝධතාවය ප්‍රකාශ කරනවා අපිව හරවන්නත් බෑ අපි හැරෙන්නෙත් නැහැ එච්චරයි ඌව ඊට්ස් මගින් ඉදිරිපත් කරන ආදරයෙන් අවශ්‍යතා ඇති අයට අත්‍යවශ්‍ය භාණ්ඩ පරිත්‍යාග කිරීමට වේදිකාව